මැති සබයේ නෙත ගිය තැන්. ඒගොල්ලෝ කතා කරනවා අධ්‍යාපනයේ උසස් ගුණාංග ගැන. අධ්‍යාපනයේ කඩාවැටිලා ගුරුවරු නන්නත්තර වෙලා ගුරුවරුන්ට වැටුමෙන් ජීවත් වෙන්න බැරි තත්ත්වයට පත් කරලා අනේ ගුරුවරුන්ගේ ගරුත්වය ආරක්ෂා කරන්න කතා කරනවා. මෙන්න මේක තමයි ඇත්ත කතන්දරේ ගරු මූලාශ්‍රයේ මන්තුවනි. මේ නිසා අද ආර්ථිකය කඩාවැටීමට දායක වුණ අය තවදුරටත් මේ ආණ්ඩුවේ ඉන්නවා. මන් දන්න කාලේ ඉඳන් මහින්ද අමරණතුමා ඇමති ආර්ථිකයට දායක වෙච්ච අය තමයි. මන් දන්න කාලේ ඉඳන් මෙතන ඉන්න මැති ඇමතිවරු ඇමතිවරු ආර්ථිකයට කඩාවැටීමට දායක වෙච්ච අය තමයි අඩු වැඩි වශයෙන්. හැබැයි මේකේ වගකියවුතු නැති පිරිස සමාජ දඬුවම් විඳින්නේ. ආර්ථිකයේ කඩාවැටීමට දායක නොවුණු පිරිස සමාජ දඬුවම් විඳින්නේ. ඒ නිසා අපි විශ්වාස කරන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව එහෙම නැත්නම් රනිල් ඔතුමාට විනාඩි 2 කාලයක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුව මේකට මේක නිසියාකාරව කටයුතු කරයි කියලා. දැන් උදේ මම කතා කරලා ඇහුවා ඊජිප්තුවේ තිබුණු කාලගුණ විපර්යාස පිළිබඳ සමුළුවට අපේ රට නියෝජනය කරමින් මොහමඩ් නසීඩ් මාලදීවනේ කතානායකවරයා සහභාගීුනේ කොහොමද කියලා මේ ඒ සම්බන්ධව ලිපිය මම සභාගතා කරා. පැහැදිලිවම අපේ රට නියෝජනය කරන්න කෙනෙක් නැද්ද? ඒක අහපුවාම සුසිල් ප්‍රේමචන්ද මහත්තයා කියනවා යන්නේ කොහෙද මල්ල බල උත්තරයක්. අපිට පාර්ලිමේන්තුවේ නියෝජනය කරනවත් ඇමැතිවරු ඉන්නවා, පාර්ලිමේන්තුවේ පරිසරය සම්බන්ධ ඇමැතිවරු ඉන්නවා, පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් ඉන්නවා, පරිසරය සම්බන්ධ ප්‍රවීණයෝ ඉන්නවා, එක්ස්පර්ට්ලා ඉන්නවා, අපේ කතානායකතුමා ඉන්නවා. ඒ කට්ටිය ඉද්දි අනේ මොහමඩ් නසීඩ් කියන ඩීල් කාර්යය මම දන්නා හඳුන්වන්නේ ඩීල් කාර්යය කියලා. මොහමඩ් නසීඩ් කියන හොඳම නම්බර් එකේ ඩීල් කාර්යය වැඩිපුර ඉන්නේ ලංකාවේ කොළඹ ඉන්නේ. ඒ ඩීල් කාර්යය තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊජිප්තුවට යවන්නේ උපදේශකවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයා. දැන් හිට අනිද්දා වීරවංශ මහත්තයා සෝල්ලයින් මහත්තයා තාත්මලා හරි සමුළුවකට ඇරියොත් ඒ ගැන පුදු වෙන්න හේතුවක් නැහැ. ඉතින් ඒ නිසා අද මේ ආණ්ඩුව කටයුතු කරන ආකාරයෙන් අපිට පේනවා මේ ආණ්ඩුව කටයුතු කරන්නේ හරි පාර අඳුරගෙන නෙමෙයි. වලේ වැටිලා හිටියත් තාම නිවැරදි පාර නිවැරදි මාර්ගය අඳුරගෙන මේගොල්ලෝ නැහැ. මේගොල්ලන්ට තාමත් ජාවාරංකාරීන්ට යටත් වෙලා ඉන්නවා. මේ ජාවාරංකාරයෝ මොන ආණ්ඩුවෙත් ඉන්නවා, මොන ආරුවෙත් ඉන්නවා. අපි දන්නවා අපේ ආණ්ඩු කාලෙත් ඔය ජාවාරංකාරයෝ කරකුණා. අපේ ආණ්ඩු කාලෙත් ජාවාරංකාරීන්ට සමහර මැති අමතුරු අවස්ථාව දුන්නා. හැබැයි මේ ආණ්ඩුවෙත් ඒක තවදුරටත් සිද්ධ වෙනවා, ඉස්සරහට සිද්ධ වෙනවා. හැබැයි අපි හොඳට මතක තියාගන්න සජිත් ප්‍රේමදාසත් එක්ක සම්මග ජන බලවේගෙත් එක්ක ඒ ජාවාරංකාරිය ඩීල් දාන්න හම්බෙන්නේ නැහැ. ඒක පැහැදිලිව අපි කියනවා. අපි වගකීමෙන් කියනවා මේ ජාවාරංකාරීන්ට විරුද්ධව අපි අපේ ආණ්ඩුවක් යටතේ අනිවාර්යෙන් මේ බදු හොරුන්ට බදු දැලෙන් රිංගපු අයට, බදු වාසිකත්ව අයට, ඒ වගේම රාජපක්ෂලාට රැකවරණ දුන්න අයට, ඒ සියලු දෙනාට දඬුවම් දෙන්න අපි අවශ්‍ය කටයුතු නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. මට තව විනාඩියක් තියෙනවා. කාලය අවසන්යි. ඒ නිසා අවසන් වශයෙන් මම සදාහන් කරනවා ක්‍රිකට් ක්‍රීඩාව ගැන ගොඩක් දේවල් කියන්න තියෙනවා. මුත් මම දැන් ඒකට කතා කරන්න අවස්ථාව කරගන්නේ නැහැ. හෙට උදේ මම මේ සම්බන්ධව විශේෂයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරලා මට ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඒ ගැන කතා කරනවා කියන එක මතක් කරමින් ඔබතුමාට කාලය ලබා දීම සම්බන්ධව ස්තුතියි. මැති සබයේ නෙත ගිය තැන්.